සැමදා සමහන් සැමදා සුවෙන්. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සිය රජයකින් යුක්තිය ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා. අදාළ ප්‍රතිඥාව කරුණු හතකින් සමන්විතයි. එහි දැක්වෙන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ජාතීන් අතර අසමගිය ඇතිකිරීම තුළින් පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමට කිසියම් කණ්ඩායමක් විසින් මෙහෙවනු ලැබූ කුමන්ත්‍රණයක් වන බැවින් එකී අපරාධයට සම්බන්ධ මහමුලකරු සහ සැලසුම්කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට සිය රජයක් තුළින් කටයුතු කරන බවයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ශ්‍රේෂ්ඨ අධිකරණයේ පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවලදී වැරදිකරුවන් වූවන්ට සහ ජනාධිපති කොමිසම් වාර්තාවේ නිර්දේශවල ඇතුළත් සියලු දෙනාට තරාතිරම නොබලා අපරාධ චෝදනා ගොනු කරන බවද ජාතික ජනබලවේගයේ පවසනවා. ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මෙතෙක් විමර්ශන කටයුතු සිදුකර නොමැති පැතිකඩ පිළිබඳ විමර්ශනයට විශේෂ කොමිෂන් සභාවක් පත්කරන බවත්, ඒ තුළින් වගකිව යුත්තන් ලෙස නිර්දේශ කරන්නන් හටද අපරාධ චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි මෙම ප්‍රතිඥාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඒ අනුව අදාළ ප්‍රතිඥාව අග්‍රද්දගුරු අති උතුම් මැල්කම් කාදිලන රංජිත් හිමිපාණන්ට බහරදීම සඳහා ජාතික ජනබලවේගයේ නියෝජිතයන් අද පෙරවරුවේ අග්‍රද්දගුරු මැදුරු වෙත පැමිණියා. මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව කරුණු විමසීමට ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් හෙට පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පිළිබඳ අග්‍රද්දගුරු මැදුරේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද ඊයේ අදහස් පළ කෙරුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳ අවස්ථාගත කරුණු ගැන මම දන්නවා කියලා ඒගොල්ලන් තොරතුරු ලැබිලා තියෙනවා. ගැන විමසීමක් කරන්න තමයි ඉන්නේ කියලා. 19 වෙනිදා උදේ 10. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.